පළමුවෙනි ගීතයට යමු. දැන් මට හිතෙනවා ඔබේ කලා සංචාරයේදී ජාත්‍යන්තරයට ගියපු ඒ රටවල් 30ක 35ක ඇවිදිනකොට තමයි මේ ගීතේ වැඩිපුර වටින්නකම දැනෙන්නේ නැත්තේ කියලා. අමරදේවයන්ගේ සසර වසන තුරු ගීතේ. ඔව් පැහැදිලිවම මේ ගීතය අපේ දෙවැනි ජාතික ගීය වගේනේ. පිට රටවල ගියත් ඒ රටවල ඉන්න ලාංකිකයෝ නිතරම මුමුණන ගීයක් විතරක් නෙමේ යම් නිල අවස්ථාවලත් ගයන වයන ගීයක් අමරදේවයන්ගේ සසර වසන තුරු ගීතය. මට මේ ගීතයට ආකර්ෂණය වෙන්න එක මූලික හේතුවක් තියෙනවා. ඒක එක පැත්තකින් නර්තන කලාවට සම්බන්ධයි. ඒ තමයි මේ ගීතය නිර්මාණය කිරීමට පණ්ඩිත අමරදේවයන් පාදක කරගත්තු මේ ජනගී නාද රටාව ඒක අපි නර්තනයටත් භාවිත කරන ජන ගීයක නාද මාලාවක්. මම හරි ආසයි ජන ගීය මොකද්ද කියලා දැනගන්න. ඔව් ඇත්තටම මේ ඔව් අපි ඔය ඔය ජන ගීය භාවිත කරලා නැටුම් නිර්මාණය කළා ඒවකට පණි භාරතයන්. නීලනෙතු පුල් සුපුල් පෙතිමය වනපීරියේ පිරියේ මනපීරියේ පිරියේ මනපීරියේ තුල තුඟු තන කැකුළු රණ හස සිරි දැරියේ දැරියේ සිරි දැරියේ මේ මට ප්‍රශ්නයක් ඇතුණා. දැන් මේ ජන ගීත මුලින්ම අත ගහන්නේ නැත්තේ මේක ලියපු ඩෝල්ටන් අල්ලිස් මහත්තයාද නැත්නම් සංගීත සපයපු අමරදේව මහත්තයාද? ඇත්තටම ඊක එතනත් තව ඊට පූර්ව කතාවක් තියෙනවා. අමරදේවයන් මේ ජනගීය තනුව ආභාසයෙන් ගීතයක් නිර්මාණය කළා තියෙනවා සසර වසන තුරු ගීයට පෙර. එතුමාගේ ගී සරමුව රද කියන පොතේ එතුමා මේ කරුණ සඳහන් කරනවා. W.A. අබේසිංහන් රචනා කළා තියෙනවා ගීයක් මේ ස්වර්ණ සලිල විල රළ මත තිසර සුරූපා කියලා. මේ ගීතයට තමයි ඔය නාදමාලාව ආශ්‍රිතව එතුමා මේ තනුව නිර්මාණය කරලා තින්නේ. ඊට පසු කාලීනව ඩෝල්ටන් අලිසන් විසින් ලියාපු සසර වසනතුරු ගීතය ඊට අනුගත කරලා තියෙනවා පොඩි පොඩි වෙනස්කම් ඇතුව. ඉතින් වඩා ජනප්‍රිය වුණේ ඩෝල්ටනුන් ලියු සසර වසනතුරු ගීයයි. මම හිතන්නේ මේ ගීතේ රස විඳින්න දැන් වෙලාව. ගීපද රාජක ඩෝල්ටන් අල්විසුරින් සංගීතවත් කරමින් ගායනා කළේ ආචාර්ය පණ්ඩිත අමරදේව. අද අපි උදේසින්දුලගේ හඬින් මේ ගීතය යලි ආවර්ජනය කරගමු. සසර වසන තුරු නිවන් දකින තුරු පින් කෙත හෙල රන් දෙරණි යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා
Wasna